හලෝ හලෝ තෙරුවන් සරණ හැම දිනටම වන්නමන් අද තරං ආව ලස්සන වීඩියෝ එකක් ඔගොල්ලෝ දන්නවා අපි යන්නේ 2025 කොහොමද අපට කියලා බලන සීරීස් එකත් එක්ක තමයි මේ යන්නේ නේද? ඉතින් ඔගොල්ලෝ දන්නවා මම හැමදාම එක එක නම්බර්ස් අරන් එනවා. අද අරන් ඉන්නේ 7 සහ 8. මම පහුගිය වීඩියෝ එකෙන් 5 සහ 6 කියන නම්බර්ස් වලට පර්සනලි ඒ නම්බර් එකට කොහොමද කියලා වීඩියෝ එක අරන් ආවා. මේ කියන්නේ අංක 7ට සහ 8ට. මං හිතන්නේ අංක 7න් ගොඩාක් අය ඉන්නවා. ඒත ගොඩාක් මට මැසේජ් කරලා තිනවා මගේ අංක 7 මගේ අංක 7 කවදාද අංක 7ට කියන්නේ කියලා. රයිට්. මේ කියන්නේ යන්නේ අංක 7ට. රයිට්. ඒක නිසා ඔයගොල්ලන්ට මං කියලා දුන්නා ප්‍රීවියස් වීඩියෝ වලින් කොහොමද එකතු කරගන්නේ කියලා. නමුත් මං අලුතෙන් සම්බන්ධ වෙන අයට ආය පාරක් කියනවා. ඔයගොල්ලෝ එකතු කරගන්නකොට මාසය, ඔයාගේ ඉපදිච්ච මාසය, ඊළඟට ඉපදිච්ච දිනය, ඊළඟට අංක 25. ඒ කියන්නේ 2025 අවුරුද්ද නිසා අංක 25. ඒ වගේම තමයි ඔයාගේ ඉපදිච්ච දවසට දිනයට අදාළ ඊළඟ අවුරුද්දේ එන දවස මොකද්ද කියලා බලන්න. ඒ කියන්නේ ඔයා කැලෙන්ඩරේට ගිහිල්ලා බලන්න ඔයා ඉපදිලා තියෙන මාර්තු 3 වෙනිදා නම් ඊළඟ අවුරුද්දේ මාර්තු 3 වෙනිදා එන දවස මොකද්ද? සඳුදා අඟහරුවාදද බලාදද අනිත් වගේ දවස බලන්න. දවසට අදාළ අංකයක් තියෙනවා. ඒකත් ඇඩ් කරන්න අර අංක ටිකට. රයිට්. පැහැදිලිනේ? මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් එකතු කරගන්න විදිහ. එතකොට ඔයාලට තව තවත් පැහැදිලි වේ. ඒක නිසා ඩිස්ක්‍රිප්ෂන් එක බලන්න, යටින් බලන්න මොනවද තියෙන්නේ කියලා. රයිට්. එතකොට එහෙම එකතු කරගත්තට උපන් දිනය, උපන් මාසය, අංක 25 සහ ඉපදිච්ච දවසට අදාළ අංකය. ඉරිදට ඉරිදණන් ඉපදිලා තියෙන ඉරිදා 1, උපන් දිනේ දවසට එනවනම් ඉරිදා 1, සඳුදා 2, අඟහරුවාදා 9, බදාදා අංක 5, බ්‍රහස්පතින්දා අංක 3, සිකුරාදා අංක 6 සහ සෙනසුරාදා අංක 8. රයිට්. ඔය විදිහට තමයි දවස් වලට අදාළ අංක ටික. රයිට්. එකතු කරගත්තනම් ඔන්න අංක 7 ආවනම් මේ වීඩියෝ එක ඕගොල්ලන්ට කියන්න ඕනේ. රයිට්. අපි එතකොට අංක 7ටත් මම කීවර්ඩ් එකක් දෙනවා. විශේෂයෙන් ගත්තොත් ස්පිරිචුවල්, එහෙම නැත්නම් ඉන්ටියුෂන්, ලෙට් ගෝ සහ නිව් නොලෙජ් කියන එක තමයි මම ඔය විදිහට කීවර්ඩ්ස් එකක් විදිහට දෙන්නේ. මොකද ඒක ගත්තොත් මොකද්ද කියලා ගොඩාක් වෙලාවට මේ අවුරුද්දේ ඔයා ආගම දහමට ගොඩාක් ලං වෙයි. රයිට්. එකක් තමයි ඔයා ඇස්ට්‍රොලොජි වලට, එහෙමත් ඒ කියන්නේ ඇස්ට්‍රොලොජි කියන්නේ අපිට මේ මොකද ඒකට සිංහලින් කියන වචනය, විශේෂම කිව්වොත් මේ ශාස්ත්‍ර, එහෙම නැත්නම් විශේෂම මේ අපි ගන්න හඳහන් බලනන්නේ වගේ ඒ ශ්‍රේෂ්ත්‍රය සහ මේ ටැරෝ කාඩ් රීඩින්, අන්නේ ඒ වගේ දේවල් වලට ගොඩාක් ලං වෙන අවුරුද්දක් තමයි අංක 7න් කියවෙන්නේ. කියන්නේ අංක 7 තියෙන අයට මේ අවුරුද්ද. රයිට්. ඒ කියන්නේ 2025 අවුරුද්ද. එතකොට ඔයාලට තියෙන මේ ප්‍රතිඵලය තමයි 2025 අවුරුද්දේදී ඔයා ගොඩක් ස්පිරිචුවල් පැත්තට ලං වෙයි. තේනවද? ඉගෙන ඔයාට අලුත් අලුත් දේවල් ඉගෙන ගන්න හම්බ වෙයි. ඒ කියන්නේ මේ විශ්වය විසින්ම ඔයාට දේවල් කියලා දෙන අවුරුද්දක්. රයිට්. බොහෝ වෙලාවට ඔයාට පුළුවන් self help, ඒ කියන්නේ ඒ වගේ පොත් කියන්න, තමන්ට උදව් වෙන පොත් කියවන, තමන්ගේ growth එකට, ඒ කියන්නේ තමන්ගේ මනස සහ තමන් ජීවත් වෙන වටපිටාවත් එක්ක ජීවත් වෙනකොට ඒ ගනුදෙනු කරන විදිය, අනේ මේ දේවල් ගැන ඉගෙන ගන්න පුළුවන් ලියවිලා තියෙන පොත් මොනවා හරි කියවන්න. ඒක ගොඩාක් හොඳයි. එහෙම නැත්නම් ඒ වගේ podcast අහන්න, එහෙම නැත්නම් තමන්ට ආදරය කරන්නේ කොහොමද කියන එක කියලා දෙන දේවල් පුළුවන් තරම් කියවන්න, බලන්න, ලියන්න. රයිට්. අපි අපට ආදරය කරගන්න ඕනේ. ඔයා විශේෂම ඔයාට ආදරය කරන අවුරුද්දක් වෙයි මේක. විශේෂයෙන්ම තව දෙයක් කියන්න ඕනේ. ආදරය කරපු අය දාලා ගියා නම් පහුගිය කාලේ, මොකද සාමාන්‍ය මේ අවුරුද්දේ එක්කෝ දාලා ගියපු එක්කෝ ආදරය කරන කෙනෙක් නැති වෙන්න කියන්නේ දාලා යන ඩිටැච් වෙන ඈත් වෙන ගතියක් තියෙනවා. අන්න ඒක නිසා ඔයා දුකෙන් ඉන්න ගතියක් තියෙනවා. නමුත් තීරණේ තියෙනවා ගතිය. ඒ මැත්තේ අඬාඬ ඉන්නවද, එහෙම නැත්නම් තමන්ගේ සතුට වෙනුවෙන් කටයුතු කරනවද කියන එක. රයිට්. ඒක නිසා හොඳට මතක තියාගන්න, ජීවිතේ හිතන්න එපා, ඕනට වැඩිය හිත කන්ෆියුස් කරගන්න එපා. මගේ මේ අවුරුද්ද, මේ 2024 අවුරුද්ද මගේ පර්සනල් ඊ නම්බර් එක නම්බර් 7. රයිට්. ඉතින් මම දැන් මේකත් එක්ක සංසන්දනය කරලා බලනකොට මම කොච්චර දැන් මං ගිය අවුරුද්දේ අන්තිම තමයි මේ සබ්ජෙක්ට් එකට ආවේ. මං ඉගෙනගෙන ඉවර කරේ ගිය අවුරුද්දේ අන්තිම වෙනකොට. ඉතින් මම මේ අවුරුද්දේ තමයි මේක පටන් ගත්තේ. ටැරෝ කාඩ්ස් රීඩින් සහ ඇස්ට්‍රොලොජි මං ඉගෙනගෙන ඉවර වෙලා තමයි හිටියේ. ඉතින්
පුදුම ස්පිරිචුවල් ග්‍රෝත් එකක් මට ලැබුණා මේ අවුරුද්දේදී. ඉතින් පුදුම ලස්සන අවුරුද්දක් මම මට ආදරය කරන්න ඉගෙන ගත්ත අවුරුද්දක්. මං පුද්ගලයෝ ගැන දැනගත් අවුරුද්දක්. මං පුදුම තරම් ස්පිරිචුවලි ග්‍රෝත් එකක් ලැබපු අවුරුද්දක් තමයි මේ 2024 අවුරුද්ද. ඒකයි අංක 7 ඔයාගේ කියන අංක 7 ඔයාගේ ස්පිරිචු මේ ඊය නම්බර් එක නම් ඔන්න ඔය විදිහට තමයි වාගේ යන්නේ. අනිත් එක තමයි ආ පොඩ්ඩක් භාවනාවකට පැත්තට මේවා වෙනවා නම් බර වෙනවා නම් භාවනා කරන්න කාලය යොදවනවා නම් එහෙමත් නැත්නම් ලියන්න ඔයාගේ හිතේ තියෙන දේවල් ලියන්න. හොඳට මතක තියාගන්නවා මැනිෆෙස්ට් කරන දේවල් ගොඩාක් වෙලාවට මේ අවුරුද්ද වලට ඉෂ්ට වෙනවා. රයිට්. ඒ කියන්නේ ආදී අප ප්‍රාර්ථනා කරා මම මේක ප්‍රාර්ථනා කරනවා මම ඒක ප්‍රාර්ථනා කරනවා මට අරක ඕනේ මේක ඕනේ කියලා ඔයා ස්ක්‍රිප්ට් එකක් හැදුවොත් ජර්නලින් කරොත් ලිව්වොත් මැනිෆෙස්ට් කරොත් මම කියලා දීලා තියෙනවා 369 method, 55 method, 88 method ඕන එකක් පාවිච්චි කරන්න ඔයාගේ ප්‍රාර්ථනා ගොඩක් ඉෂ්ට වෙන අවුරුද්දක් මැනිෆෙස්ටේෂන් තුලින් රයිට්. පුළුවන් තරම් පොසිටිව් විදියට හිතන්න. පුංචිම දෙයක් ගැනවත් නෙගටිව් විදියට හිතන්න එපා. පුළුවන් තරම් පොසිටිව් හිතන්න. ඕනට වැඩිය ඕවර් තින්ක් කරන්න එපා. ඒ කියන්නේ ඔයාට පුංචි පුංචි දේ ගැනත් ඕනවට වඩා හිතෙන අවුරුද්දක් මේක. තේරෙනවද? තමන්ගේ හිතත් එක්ක තමන්ගේ සිතුවිලිත් එක්ක ෆයිට් කරන්න වෙන අවුරුද්දක්. තේරෙනවද? හොඳට මතක තියාගන්න ඔයා හිතුවොත් ඔයාට මේ අවුරුද්ද පුදුම ලස්සන කරගන්න පුළුවන් අවුරුද්දක් රයිට්. ඔයාගේ තියෙන ජීවිත අනිත් පැත්තට පෙරලෙන අවුරුද්දක්. ඒ කියන්නේ ඔයාට හිතාගන්න බැරි විදිහට ඔයාගේ ජීවිතේ වෙනස් වෙයි. හැබැයි සුභවාදී විදිහට ඔයාගේ ජීවිතෙන් කට්ටිය ඈත් වෙනවා නම් ඔයාටම තේරේ යහවල් පුද්ගලයා මගේ ජීවිතෙන් ඈත්ුනේ මගේ හොඳටමයි කියන එක ඔයාට ටික 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 යනකොට ගෙවෙනකොට අවුරුද්ද ඔයාටම තේරේ රයිට්. ඒක නිසා ඔන්නට වැඩි හිතන්න බයි ස්පිරිචුවල් වෙන්න පුළුවන් තරම් ලෙට් ගෝ කරන්ඩ ඔන්නට ඩවුට්ස් තියා ගන්න එපා. පුංචි දෙයක් හරි වුණොත් ඒ දේවල් යන්න අතෑරලා උත්සාහ කරන්න රයිට්. අන්න ඔය වගේ දේවල් තමයි මට කියන්න තියෙන්නේ අංක 7 තියන අයට. අනිත් එක තමයි ක්‍රිස්ටල් වර්ග ගත්තත් මම ඔයගලන්ට ක්‍රිස්ටල් ගැන කියලා දෙනවා. ලැබ්‍රොරයිට් කියන ක්‍රිස්ටල් එක, එතකොට ඇසෝරයිට් කියන ක්‍රිස්ටල් එක, ඒ දෙකම ඔයගලන්ට හොඳයි ඔයගලන්ගේ ස්පිරිචුවල් ජර්නි එකට. සහ අනිත් එක තමයි ඇමතිස් එකත් හොඳයි මම කියනවා. මම පර්සනලි මට මතකයි මම ඉස්සෙල්ලම ගත්තේ මෙන්න මේ ඇමතිස්ට් ක්‍රිස්ටල් එක. මම ක්‍රිස්ටල් එකක් විදිහට ගත්තෙත් මේක. ඉතින් මේකෙන් මට පුදුම සාමකාමී වාතාවරණයක් මගේ කාමරේ, මගේ වටපිටාවේ කොටක් මට ගෙනල්ලා දුන්න ක්‍රිස්ටල් එකක් තමයි මේ ක්‍රිස්ටල් එක. මං හරිය ආදරේ. මං ඉස්සෙල්ලම ගත්ත ක්‍රිස්ටල් එක. ඉතින් මං හරිය ආදරේ. ඉතින් මගේ අතෙත් මං දාගෙන ඉන්නවා මේ වගේ ක්‍රිස්ටල් එකක්. මේකත් ඇමතිස්ට්. ඒ වගේම මේ තියෙන මූන් ස්ටෝන්. ඉතින් මේ වාගේ ක්‍රිස්ටල් ඔයගලන්ට ගොඩාක් සපෝටිව් වේවා ඔයාලගේ ස්පිරිචුවල් ජර්නි එකට රයිට්. ඉතින් ඒක නිසා ඒවා පාවිච්චි කරන්න. මූන් වෝටර් මෙතඩ් එක මම කියලා දීලා තියෙනවා මැනිෆෙස්ට් කරන්න කොහොමද කියලා. අන්න ඒ වගේනොත් අනිවාර්යයෙන්ම ප්‍රයෝජනය ගන්න රයිට්. හරි, අපි එහෙනම් යන් ඊළඟට ඊය නම්බර් 8 එකට. ඔය ආර මං කලින් කිව්ව විදිහට එකතු කරගෙන ඔයාගේ ආවනම් ඊය නම්බර් එක නම්බර් 8 විදිහට මේ රීඩින් එක ඔයාට රයිට්. කීවර්ඩ් එකක් විදිහට අපි බැලුවොත් එහෙම විශේෂයෙන්ම මේ අවුද මං කියන්න තියෙන award and reward. එතකොට lot of works. ඒ කියන්නේ ගොඩක් මහන්සිලා වැඩ කරන්න වෙන අවුරුද්දක්. හැබැයි ඔයාට මහන්සියේ ප්‍රතිඵල ලැබෙන අවුරුද්දක්. ඔයා මහන්සි වෙන තරමට ඔයාට ප්‍රතිඵල උපරිම ලැබෙන අවුරුද්දක්. ඒ කියන්නේ දැන් කරන්න බෑ. එහෙම නැත්නම් මෙහෙම එකක් තියෙනවා. දැන් හිතන්නකෝ ඔයා මොන හරි දෙයක් කරන්න ගත්තොත් ඔයා පළවෙනි පාර try කරා, දෙවෙනි පාර try කරා, තුන්වෙනි පාර try කරා, හතරවෙනි පාර try කරා. ඔයාට හිතනවා නම් මම මට මේකෙන් ප්‍රතිඵල නැහැ කියලා අතෑරලා දාන්න එපා. ඔයා අතෑරලා දැම්මොත් ඔයා පරාජයයි. රයිට්. ඔයා පරාදේව අතෑරලා දැම්මොත් ඒක කරගෙන කරගෙන යන්න මහන්සි වෙවි මහන්සි වෙවි යන්න මේ අවුරුදු ඔයා මහන්සි වෙන තරමට පුදුම තරම් ලස්සන අවුරුද්දක්. ඔයාට සල්ලි මිල මුදල් ඕන තරම් ලැබෙන අවුරුද්දක්. මොකද ඔයා මහන්සිලා වැඩ කරන දේවල් වල ප්‍රතිඵල ඔයාට සුප්‍රියටම හම්බෙන අවුරුද්දක්. හැබැයි plan කරන්න. Right? Conditions apply. ඔයාට සල්ලි හම්බ කරගන්න ඕන නම් conditions apply. ඒ කියන්නේ ඔයා නිදාගෙන හිටියා කියලා ඔයාට සල්ලි හම්බෙන්නේ නැහැ. මහන්සි වෙන්න එක දිගටම මහන්සි වෙන්න. ඒ කියන්නේ අතරක්පතරක් නැතුව මේ මහන්සි වෙන එක නෙමෙයි. plan කරන්න ඕන දේ. මම මේක කරන මේ විදිහට කරනවා කියලා plan කරන්න. ඊට පස්සේ plan එක execute කරන්න. කියන්නේ ඒක ක්‍රියාත්මක කරන්න මෙන්න මේ විදිහට මම කරනවා කියලා ඒක ක්‍රියාත්මක කරන්න.
මහන්සි වෙන්න ඔයාට පුදුම තරම් හොඳ ප්‍රතිඵල හම්බ වෙයි රයිට්. ඒ වගේම තමා ඔයා හම්බ කරනවා නම් එක්ක රස්සාවකින් එහෙම නැත්නම් බිස්නස් එකකින් ඔයා හම්බ කරනවා නම් හම්බ කරනකොට අඩුම ගානේ 5%ක් එහෙම නැත්නම් 10%ක් වගේ ප්‍රමාණයක් අනිවාර්යයෙන්ම චැරිටි එකකට එහෙම නැත්නම් දන් දෙන්න උපරිම උත්සාහ කරන්න. වටේ පිටේ ඉන්න අයට අවශ්‍ය පුද්ගලයන් උදව් අවශ්‍ය පුද්ගලයන් ඒ වගේ අයට පුළුවන් තරම් උදව් කරන්න. ඒක ඔයාට පුදුම තරම් හොඳයි. ඒ වගේම තමයි ඉවසීම ගොඩාක් ඔයාට අවශ්‍ය අවුරුද්දක්. ඔයා ඉවසීමක් නැතුව කටයුතු කරත් ඔයාගේ බැලන්ස් එක එහෙම එහෙ වෙන්න ඉඩ තියෙන. ඒ නිසා පරිස්සම් වෙන්න. ඔයාගේ එනර්ජිස් බැලන්ස් කරගන්න. කේන්ති ගන්න එපා. උනට වැඩිය කලබල වෙන්න එපා. තේරෙනවද? උනට වැඩිය කලබල වෙන්නේ නැතුව ඔයා දෙවල් කරගන්න එක ගොඩාක් වටිනවා. තේරෙනවද? ඒ වගේම තමයි මේ කරන දේවල් මේ වැඩි වෙනවා කියලා ඒ දේවල් ගැන ඔක්කොම ඔළුවට දාගෙන උන්ට වැඩිය හිතන්න යන්නත් එපා. ඒක නිසායි මම කිව්වේ ප්ලෑන් එකක් තියාගන්න. මේ වෙලාවට මේක කරනවා, මේ වෙලාවට මේක කරනවා, අරමාරමයි කියලා ලස්සනට ප්ලෑන් එකක් හදාගන්න රයිට්. ඒ වගේම තමයි පරිස්සමෙන් වැඩ කරන්න ඕනට වඩා ඇටෑච් වෙන්න යන්න එපා කිසිම කෙනෙක්ට. තේරෙනවද? ඔයාගේ ජීවිතයට කවුරු හරි ආවොත්, එහෙම නැත්නම් ඔයාගේ ළඟින් ඉන්න අයට, එහෙම නැත්නම් ඕනට වැඩිය තමන්ගේ කරන දේවල් වල රස්සාව හෝ බිස්නස් එක හෝ ඒවා ඕනට වැඩිය ඇටෑච් වෙන්න එපා. තේරෙනවද? ඇටෑච්මන්ට් එක හොඳ. දැන් අපි මැනිෆෙස්ට් කරනකොට එකක් කියනවා මම කියලා දෙන දෙයක් තමයි මැනිෆෙස්ට් කරා ඒක අයින් කරා. මැනිෆෙස්ට් කරා ඒක අයින් කළා. දැන් තමන් දන්නවා දැන් මේක එනවා මට, මම මේක මැනිෆෙස්ට් කරා මට ඉදිරියට හම් වෙනවා. නැත්නම් ඒක මත්තිම හිත 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 නිකන් ඔබ්සෙෂන් එකක් වගේ තියාගත්තාම අපි ඕනට වැඩි දේවල් වලට ආසා වෙනකොට ඒ දේවල් අපින් දුරස් වෙනවා රයිට්. අන්න ඒක නිසා ඔයා මැනිෆෙස්ට් කරන්න එහෙම නැත්නම් ඕ මේ ඕනට වැඩි ඇටෑච් වෙන්නේ නැතුව තියාගන්න. එතකොට ඔයාම හැබැයි මෙහෙම එකක් තියෙනවා මේ අංක 8 තියෙන එකට අනිවාර්යයෙන්ම මහන්සි වෙන්න වෙන අවුරුද්දක්. මහන්සි වෙන තරමට තමයි ඔයාට ප්‍රතිඵල හම්බෙන්නේ. මැනිෆෙස්ට් කරත් ඒ වගේ මැනිෆෙස්ටේෂන් වැඩ කරන්නේ සීමාවකට විතරයි. ඒ කියන්නේ ඔයා මහන්සි වෙනවා නම් ඔයාගේ මහන්සියේ ප්‍රතිඵලය කියන වාට මැනිෆෙස්ටේෂන් උනත් වැඩ කරයි අනිවාර්යයෙන්ම රයිට්. ඒ විදිහට තමයි ඔයා කරන්න ඕනේ. මොකද සල්ලි ඔයාට ගොඩාක් ලැබෙන අවුරුද්දක් තමයි 2025 කියන්නේ රයිට්. එතකොට අපි බැලුවොත් එහෙම ක්‍රිස්ටල් මොනවද කියලා මම කියලා දෙනවා. ක්‍රිස්ටල් විශේෂයෙන්ම පයිරයිට්. පයිරයිට් කියන්නේ මණි ක්‍රිස්ටල් එකක් විදිහට අපි හඳුන්වනවා. ඒ වගේම තමයි ඇමතිස්ට්. ඇමතිස්ට් මම කලින්ක මම ඔයාලට පෙන්නුවා. ඇමතිස්ට් එක ගොඩාක් හොඳ ක්‍රිස්ටල් జాතියක් රයිට්. ඒකත් පාවිච්චි කරන්න රයිට්. ඉතින් ඔන්න ওই විදිහට තමයි 2025 වරුද අංකාට ආපු ඔයාලට. ඉතින් thank you so much ඔයගොල්ලෝ මාත් එක්ක රැඳිලා ඉන්නවට. channel එකට අලුත් නම් subscribe කරගන්න අමතක කරන්න එපා. like කරන්න comment කරන්න අමතක කරන්න එපා. ඉතින් මාත් එක්ක දිගටම ඔයගොල්ලෝ රැඳිලා ඉඳී කියලා මම බලාපොරොත්තු වෙනවා. ඉතින් ආදරේ හැමෝටම thank you so much. සතුටින් ඉන්න, පරිස්සමින් ඉන්න. තෙරුවන් සරණයි. ආදරේ.